आई बंदरवनि अपुत सामान्य पेल तुरतुरा सन्विधन ताक्षण विषय निर्देश दहाय श्रेणी नव्यनी पाडमेक सलकिन दत्त समुदायन पाडमेक आवर्णिवन परिधि सकसु पाडमालावक तवत् एक पाडमक समगाय उमे एक्विसिटिन्ने दत्त समुदाय वर्गीकरणे करन आकार पिलिबंदव मे कोटसेदी अपि साकच्छा करमु අපොස සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයේදී දත්ත සමුදායක් ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට වර්ගීකරණය කරනවා. එකක් තමයි අත්‍යුරු දත්ත සමුදාය. එමත් නැත්නම් මැනුවල් ඩේටාබේස් එකක් කියන එක. අනිත් වර්ගය තමයි ඉලෙක්ට්‍රොනික දත්ත සමුදාය. එමත් නැත්නම් ඉලෙක්ට්‍රොනික ඩේටාබේස් කියන එක. මේ වර්ග දෙක පිළිබඳව දැන් අපි සවිස්තරාත්මකව සාකච්ඡා කරමු. මුලින්ම අපි සරකා බලමු අත්‍යුරු දත්ත සමුදායක් එහෙමත් නැත්නම් මැනුවල් ඩේටාබේස් එකක් කියන්නේ මොකක්ද කියලා. පරිගණක භාවිතය හඳුන්වා දෙන්න බොහෝ කාලයකට පෙර සිටම මිනිස්සු තමන්ගේ එදිනෙදා කටයුතු සහ කාර්යාලීය කටයුතු සඳහා අත්‍යුරු දත්ත සමුදාය භාවිත කරලා තියෙනවා. මෙහිදී ඇත්තටම සියලුම දත්ත සටහන් කරලා තබා ගන්න ලිඛිතව සියලුම කාර්යයන් සිදු කරන්නේ මිනිස්සු. ඒ කියන්නේ පරිගණක හෝ වෙනත් ඉලෙක්ට්‍රොනික උපකරණවල කිසිම උදව්වක් ලබා ගන්නේ නැහැ. අපි අත්‍යුරු දත්ත සමුදායකට උදාහරණ ගත්තොත් ඔයගොල්ලන්ට බොහොම පහසු වෙන මතක් වෙන උදාහරණයක් වෙයි ඔයගොල්ලෝගේ ප්‍රගති වාර්තාව. හැම වාරි භාගෙම ඔබේ ලකුණු සහිතව ලැබෙන ප්‍රගති වාර්තාව. ඊළඟට හැම පාසලකම තියෙන වාරි භාගවල සිසුන්ගේ ලකුණු ඇතුළත් ලකුණු පොතක්. ඒකත් අත්‍යුරු දත්ත සමුදායකට උදාහරණයක්. ඊළඟට දුරකථන අංක පොත. ඒ කියන්නේ අර මේ අපිට පුළුවන් ඔය පොඩි 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 පොත් තියෙනවා කඩවල ගන්න ටෙලිෆෝන් නම්බර් එක නම ලියලා එයාගේ ටෙලිෆෝන් නම්බර් එක ලියලා තියාගන්න පුළුවන්. ඒකත් අත්‍යුරු දත්ත සමුදායකට උදාහරණයක්. ඊළඟට මේ දුරකථන නාමාවලිය කියන්නේ දැන් ඇත්තටම අද කාලේ දැන් සාමාන්‍යයෙන් ඒ කාලේ මීට අවුරුදු 20 කට කලින් ලංකාවේ වගේ රටක මොබයිල් ෆෝන්ස් ජනප්‍රිය වෙන්න කලින් ඒ කාලේ තිබුණේ බොහෝ දුරට SLT ලෑන්ඩ්ලයින් එක. මේ ලෑන්ඩ්ලයින් එකට ලෑන්ඩ්ලයින් එකක් තියෙන කෙනෙකුට හැම අවුරුද්දකම එනවා දුරකථන නාමාවලියක් ටෙලිකොම් එකකින් එක නොමිලේ ලබා දෙනවා. ඒ කියන්නේ මේක ලොකු පොතක්. ඇත්තටම පිටු 1000ක් දරින විශාල පොතක්. මේකේ තියෙනවා ලංකාවේ සියලුම ටෙලිකොම් පාරිභෝගිකයන්ගේ නම් සහ අංක. මේකත් අපිට අත්‍යුරු දත්ත සමුදායක් විදිහට හඳුනා ගන්න පුළුවන්. ඊළඟට දින පොතක් ගත්තොත්. දැන් දින පොතක උනත් අපි යම්කිසි ක්‍රමානුකූල සංවිධානාත්මක ආකාරයකට තමයි ලියලා තියෙන්නේ. කියන්නේ යම්කිසි දිනයක් තියෙනවා නම් ඒ දිනේට අදාළ කරුණු තමයි ඒ දිනේ ලියන්නේ. ඉතින් ඒකත් ඇත්තටම අත්‍යුරු දත්ත සමුදාය කියලා අපිට සලකන්න පුළුවන්. දැන් අපි සලකා බලමු ඉලෙක්ට්‍රොනික දත්ත සමුදායක්. එහෙමත් නැත්නම් ඉලෙක්ට්‍රොනික ඩේටාබේස් එකක් ගැන. මෙහිදී අපි මේ දත්ත සමුදාය තැම්පත් කරලා තියාගන්න අපි භාවිතා කරන්නේ පරිගණක හෝ ජංගම දුරකථන වැනි ඉලෙක්ට්‍රොනික මාධ්‍යයක්. දැන් මෙහිදී ඔබට පේනවා ඉලෙක්ට්‍රොනික ආචයන මාධ්‍යයක් කියලා. මෙතන ආචයන මාධ්‍යයක් කියන එකේ තේරුම ආචයන කරනවා කියන්නේ අපි තැම්පත් කරලා තියනවා කියන එක. දැන් මේ ආකාරයට ඉලෙක්ට්‍රොනික ආචයන මාධ්‍යයක් තුල තැම්පත් කරලා තියෙන මේ ඉලෙක්ට්‍රොනික දත්ත සමුදායකට අපිට අවශ්‍ය වුණොත් වෙනස්කම් කරන්න. ඒ කියන්නේ මේකට අලුතෙන් දත්ත එකතු කරන්න, තියෙන දත්ත මකලා දාන්න, තියෙන දත්ත වෙනස් කරන්න, ඒ වගේ ඕනෑම වෙනසක් සිදු කරන්න ඕනොත් අපිට ඒ සඳහා විශේෂ මෘදුකාංග භාවිතා කරන්න වෙනවා. ඒ පිළිබඳව ඉස්සරහට අපි ඉදිරි මේ පාඩමේ ඉදිරි කොටස්වලදී සාකච්ඡා කරමු. දැන් අපි ඉලෙක්ට්‍රොනික දත්ත සමුදායකට උදාහරණයක් ගත්තොත් හොඳම උදාහරණය තමයි ඔබගේ ජංගම දුරකථනයේ තියෙන දුරකථන අංක පොත. එහෙ නැත්නම් කන්ටැක්ට් කියලා කියන්නේ අපි. ඒක ඉලෙක්ට්‍රොනික දත්ත සමුදායකට උදාහරණයක්. ඊළඟට ඔයගොල්ලෝ දන්නවා දැන් අවුරුදු 15ක විතර ඉඳලා 15ක 20ක විතර ඉඳලා ලංකාවේ
සාමාන්‍ය පෙළ, උසස් පෙළ, පහවසර ශිෂ්‍යත්ව වගේ විභාගවල ප්‍රතිඵල නිකුත් වුණාම ඔබට පුළුවන් ඒවා ඒ ප්‍රතිඵල දැනගන්න ඔබගේ විභාග අංකය ඇතුළත් කරලා ප්‍රතිඵල ඉතා ඉක්මනින්ම ක්ෂණයකින් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිසිලා. එහෙදි ඔබගේ මේ ලකුණු විභාගවල ප්‍රතිඵල සියල්ලම අඩංගු වෙලා තියෙන්නේ විභාග දෙපාර්තමේන්තුවේ තියෙන සේවාදායක පරිගණකයක් තුල අඩංගු වෙලා තියෙන ඉලෙක්ට්‍රොනික දත්ත සමුදායක. දැන් මේ ආකාරයට මේ ලෝකයේ අද වෙනකොට වර්තමාන වෙබ් අඩවි විශාල ප්‍රමාණයක ඒවයි ක්‍රියාකාරීත්වය සඳහා දත්ත සමුදායක් භාවිත වෙනවා. මේ පාඩමේදී ඔබ හඳුනාගත්ත අත්‍යවශ්‍ය දත්ත සමුදායක් සහ ඉලෙක්ට්‍රොනික දත්ත සමුදායක් කියන්නේ කුමක්ද කියලා. අපි ඊළඟ පාඩමේදී සාකච්ඡා කරමු අත්‍යවශ්‍ය දත්ත සමුදායකට සාපේක්ෂව මේ ඉලෙක්ට්‍රොනික දත්ත සමුදායක තිබෙන වාසි පිළිබඳව.